පසුගිය කාල සීමා තුළ යම් යම් සිදුවීම් සිදු වුණා. සොයා ගැනීම අවස්ථාවේ මේ රටේ පල්ලි 1000කට වැඩියේ සෝදිසි බිම අවස්ථාවේ ස්ථාන කීපයක කඩු තිබුණා. තුනක් ඒවා සොයා ඒවා පිළිබඳව වෙන පරීක්ෂණ කරන ඒ අදාළ අයට දඩුවම් ලබා දෙන්න කියලා මුස්ලිම් ජනතාවම කියා තිබෙනවා. ඒ කඩු අද ඊ ජනාධිපතිතුමා කියලා තිබෙනවා සෑම ගෙදරකම කඩුවක් වගේ තියෙනවා කියලා. ඒක සිරිතක් අපේ ආරක්ෂාවට, විශේෂයෙන්ම අපේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට, අපේ ආත්ම ආරක්ෂාවට හැම ගේකම කඩු තිබෙනවා ජනාධිපතිතුමා කියලා පොලිස් පත්තුමාට ප්‍රකාශ කරලා තියෙනවා. මේක අතරමඟ ගැනීම සාධාරණ නැහැ කියලා. මම මේ කියන්නේ සමහර කඩුවක් සමහර විට මේ පරීක්ෂණයට යවන මුස්ලිම්වරු තව මොන හරි කරන්න යනවා කියන ඒ හැඟීම ඇති වෙන්න ඉඩ තිබුණා. නිසා අපි එකක් කියනවා, අපේ ආගමික නායකත්වයේ උපදෙස් පිට මේ ඝාතනය වූ 15 දෙනාගේ ශිෂ්‍යයන් හැර අනිත් සියලු දෙනාම අපේ මුස්ලිම් දේවස්ථානවල අපි බොවිධානය කළේ නැහැ. අපි දැක්කා අපේ තරුණයෝ දැන් තරුණයන්ට එකක් පාඩමක්, ඔබලා මෙවැනි සංවිධානයකට සම්බන්ධ වුණා නම් ඔබේ මරණය පවා ඔබව ඝාතනය ඔබව බෝවිධානය කිරීමට අපේ පල්ලිවලට නැගෙන පණිවිඩය ලබා දීලා තිබුණා. ඒදී අපි හුඟක්ම ආදර්ශමත් වුණා. ඒ 15 දෙනා කණ්ඩායමේ දරුවෝ 4 දෙනෙක් 5 දෙනෙක් හිටියා. ඔවුන්ට අපේ ආගමනුකූල ඔවුන් දැනුමක් නැති කුඩා දරුවෝ. ඔවුන්ට අපේ ආගමික නායකයන් ඒ සිරිත් පෙරදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කරා. මේවායින් අපි පණිවිඩයක් මේලා අපේ මුස්ලිම් තරුණයන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට ලබා දී තිබෙනවා. ඒ නිසා මුස්ලිම්වරු හැටියට මුස්ලිම්වරු මේ අනුමත කරන්නේ නැහැ. මේ ඉදිරියේදීත් මේ අනුමත කරන්න. ඒ නිසා මේ පණිවිඩය මේ රටේ ජනතාවට ලබා දෙන්න. අද අපේ රට ඉතාම අවාසනාවන්ත තත්ත්වයට පත් වී තිබෙනවා. ආර්ථිකය ඉතාම බිම් මට්ටමට වැටී තිබෙනවා. අද අපේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලාට ඊයමට ලැබුණා බොරල්ලේ ජයරූප ශිල්පියෙකුට දවසක රුපියල් 300ක් පමණයි ආදායමක් ලැබී තිබෙන්නේ. මේ වගේ අද අපේ සහෝදරවරු සියලු දෙනාම දුක් වෙනවා. මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න ඕන නම් අපි සියලු දෙනාම එක්ව යුතුයි. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට එක්ව යුතුයි. ඒ නිසා ඒ පණිවිඩය ලබා දෙන්න ඔබ මාධ්‍ය පාවිච්චි කරන්න.